ඔබට මතක නම් කුලියාපිටිය ප්‍රදේශයේ දැන් ආණ්ඩුව නියෝජනය කරන එක මන්ත්‍රීවරේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා වයඹටම සහල් බෙදෙන මෝල තියෙන්නේ කොබේ ඉගෙන ගියා. ඉතින් ඔබට බලන්න පුළුවන් වයඹටම සහල් බෙදපු මෝල මෙන්න තියෙනවා. තාම එක හාල් ඇටයක්වත් මේක නිෂ්පාදනය කරගැනීමේ හැකියාවක් නැහැ. ඉන්නේ ඔබගෙන විශ්ව සම්පකා සමිතිය ඔහුගේ කාලේ පටන් ගත්ත සහස් සැකසුම් මධ්‍යස්ථානය කියන තැනට කිවුල හන්දිය ප්‍රදේශයේ තමයි මේක ස්ථාපිත කරලා තියෙන්නේ. මේ සහස් සැකසුම් මධ්‍යස්ථානයේ 2012 තමයි ආරම්භ කරන්න සාකච්ඡා කරලා තියෙන්නේ. හැබැයි ඒ සාකච්ඡා කරාට ඔබගෙන විශ්ව සම්පකා සමිතියේ මෙතෙක් හිටපු පාලක පන්තිය මේකට ණය එනවුම් කරලා තියෙනවා. ණය ඉල්ලීම් කරලා තියෙනවා. ඒකෙදී 130ක් මුලින් අරන් තිනවා. ඊට පස්සේ 2020 දී කෝටියක් අරගෙන තිනවා. 2022 දී ආපහු කෝටියක් අරගෙන තිනවා. 2,30,00,000 මේ සහල් සැකසුම් මධ්‍යස්ථානයන් ඉදි කරන්න කියලා සම්පකර දෙපාර්තමේන්තුවේ ණය මුදලක් අරගෙන තිනවා. මෙතන තිබිලා තියෙන්නේ කැකුළු හාල් නිෂ්පාදනය කරන මෝලක්. ඒක නවීකරණය කරලා තඹපු හාල් ඉතා පිරිසුදුව තඹපු හාල් වයඹටම බෙදන්න කියලා තමයි මේ මෝල එහෙම නැත්නම් සහල් සැකසුම් මධ්‍යස්ථානය ආරම්භ කරන්න අදහස් කළා තියෙන්නේ. ඒ නයින් මේගොල්ලෝ පෝටෝන් කියන ආයතනයකට ගෙවලා තියෙනවා 1,57,00,000ක පමණ මුදලක්. මේගොල්ලෝ තවම ගෙවන්න තියෙන මේ ආයතනයට 178,00,000ක පමණ මුදලක්. එතකොට ඉතුරු වේ යුතු තියෙනවා මේ ගිලුමේ 172,00,000ක පමණ මුදලක් ඉතුරු වේ යුතු තියෙනවා. හැබැයි අද වෙනකොට මේකේ තියෙන්නේ 102,00,000ක පමණ මුදලක්. තියෙන ඩයර් එක. ඒ ඩයර් එකේ තාම මුකුත් සවි කරමින් කරලා නැහැ. ඊට පස්සේ මෙහා පැත්තේ තියෙන බොයිලර් ඒකේ තාම ඔයගොල්ලන්ට පේනවා මේක නඩබුම් වෙලා තියෙන ස්වරූපේ. වී ස්ටොක් කරන ටැංකිය. මේ සියල්ලම තාම අර නඩබුම් තත්ත්වයේ තියෙන මේ එකක්වත් අවසන් කරන්න සකස් කරලා අවසන් වෙන විදිහට සකස් කරලා නැහැ. වයඹට තියා මේ කොබේ ගිනියටම තාල් බෙදන්න අවශ්‍ය හාල් ඇටයක් නිෂ්පාදනය කරන්න පුළුවන් මට්ටමක මේ මෝල නැහැ. මෙන්න මේ පෙට්ටි වල තියෙන්නේ මේ සවි කරන්න ගෙන ආපු අර කළු ඇට ඉවත් කරන යන්ත්‍ර මේ වගේ තියෙනවා. එතකොට තව මේ පැත්තට ගියාම ඔයගොල්ලන්ට පේනවා දැන් වසර ගණනාවක් තිස්සේ මේ තියෙන්නේ අර සහල් වල ගල් වැලි ඉවත් කරන යන්ත්‍ර මේ තියෙන්නේ. ඔබට එතකොට පේනවා මේ මෝල තව ලක්ෂ කීයක් වියදම් කරන්න ඕනද සහල් සැකසුම කියන තැනට එන්න. මේ ගොඩනැගිල්ල දිහා ඔබ බැලුවොත් මේ ගොඩනැගිල්ල තියෙන්නේ වී ස්ටොක් කරන්න හදපු ගොඩනැගිල්ල. එතකොට මේකට අපි දන්න තරමින් මේකට අවශ්‍ය කරන සියලුම අංගෝපාංග ටික ගෙනලා දෙනවා. හැබැයි මේ වෙනකොට ඔයගොල්ලන්ට පේනවා මේකේ නිමා කරලා තියෙන කොයිතරම් ප්‍රමාණයක්ද කියලා. ඒ නිසා අපිට පේනවා හිටකු පාලක කණ්ඩායම් මේක ගසා කෑම සඳහාම වංචනික වැඩ සඳහාම මේ 2,30,00,000ක මුදල මම කිව්වා 102,00,000ක විතර මුදලක් තමයි දැන් අපේ ගිණුමේ තියෙන්නේ. ඒ ඉතුරු මුදල මේගොල්ලෝ මේ වංචනික ලෙස ලබා ගන්න කරපු වැඩක් විතරමයි මෙතන තියෙන්නේ. සහල් මෝලක් සහල් සැකසුම් මධ්‍යස්ථානය මෙතන නැහැ. සමිතියේ බලය ලබා ගන්නේ 2023 ජනවාරි 30 වෙනිදා. අපි බලයට ආවට පස්සේ අපි මේ ආයතනය තුළ තිබුණු විවිධ වංචා දූෂණ අක්‍රමිකතා නතරකරන අවශ්‍ය වැඩ කටයුතු ටික දියත් කරලා තියෙනවා. ගරු සභාපතිතුමා සහ අපි අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු දෙනායක එකතු වෙලා සහ අපට සහයෝගය දක්වන විශාල නිලධාරි පිරිසකුත් ඉන්නවා ඒ කණ්ඩායමත් එක්ක. මේ සමපකාරයේ 30,000ක විතර සමාජිකයන් අපට බලය දීලා තියෙන්නේ මේ සමපකාරයේ වංචා දූෂණ නැති කරන්න. මේ
වංචනිකයන්ට දඩුවන් දෙන්න ඒ වංචා කරපු තියෙන දේපල අපහු මේ ආයතනය වෙත ලබා ගන්න කියන පණිවිඩය තමයි අපට ඒ සමාජික බලය දීලා අපට සිදු කරේ. අපි ඡන්දය දෙන්නලා ආවට පස්සේ අපේ මහසභා නියෝජිතය පවා මුදලට සහ රාජ්‍ය බලය භාවිතා කරමින් අනිකුත් පාර්ශ්වයන් විසින් දිරා ගැනීමට උත්සාහ කරා. නොයෙකුත් අභියෝග මැද තමයි අපි මේ කුබේගෙන සවපකාර සමිතියේ බලය ලබා ගත්තේ. අපි බලය ලබා ගත්තත් මේක තුළ වුණු දූෂිත නිලධාරි වළල්ල විසින් අපගේ වැඩපිළිවෙල හැම වෙලාවෙම අකර්මණ්‍ය කරන්න කඩා කප්පල කරන්න උත්සාහ කළා. ඒ නිසාම අපි අද වෙනකොට අපට වැඩ කරන්න පුළුවන් සුදුසුකම් සහිත නිලධාරීන් පිරිසක් පත් කරගෙන ඉන්නවා. ඉන්ධනහලට, තොගගබඩාවට, ඒ වගේ මල්ශාලාවට සහ අනිකුත් විධායක ශ්‍රේණියේ නිලධාරීන් අපි ගණකාධිකාරී ඒ වගේ පත්කරගෙනමින් තමයි අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් පවතින්නේ. මැයි මාසයේ අවසාන භාගයේ වන විට අපට පැහැදිලි වෙනවා මේ ආයතනයේ සේවය කරපු ප්‍රධාන විධායක නිලධාරීවරයා වංචනික ලෙස තමයි මේ තනතුරට ආවේ කියන කාරණේ. අපි අධ්‍යක්ෂ මණ්ඩලයේ විදිහට සමාජකාරකවරයා අනිවාර්ය නිවාඩු යවලා විමර්ශනයක් සිදු කරන්න අවශ්‍ය කටයුතු ටික කළා. අපි තීරණය කළා අධ්‍යක්ෂ මණ්ඩලයේ විදිහට අපරාධ විමර්ශන කොට්ටාසයට මේ වාර්තා කරන්න. ඒ අනතුරුව මේ ඒ වාර්තා කරලා එහිදී මේ සමපකාර දේපල සාමාන්‍යයෙන් කියන්නේ පොදු දේපල පනත යටතේ. ඒතර පොදු දේපල පනත යටතේ අපරාධ විමර්ශන කොට්ටාසයේ නඩුවක් පැවරුණා. අපට මේ 2019 විගණන වාර්තාව අරගෙන බලපුවාම අපට පැහැදිලිවම පෙනෙන්නට තියෙනවා මොහුගේ නායකත්වයෙන් යුතු මේ සම්පකාරයේ ක්‍රියාත්මක කරනකොට රුපියල් කෝටියක මුදලක් අරගෙන තියෙනවා කජු මිලදී ගැනීම සඳහා එක් අවස්ථාවක්. මේ මුදල කොයි ආකාරයකට වියදම් වුණේ කියන එක පිළිබඳව නිශ්චිතව අපට තාමත් තොරතුරු මේ හෙළි වෙලා නැහැ. ඊට අමතරව සීනි සහ වෙනත් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ලක්ෂ 50ක මුදලක් සම්පකාරයෙන් ලබාගෙන. ඒතර ඒ මුදල ගෙවපු ආකාරය පිළිබඳ අපට තාමත් පැහැදිලිතාවයක් නැහැ. මේ කාලය තුලදී ඒ පාලක කණ්ඩායම සහ මේ සාමාන්‍ය අධිකාරිවරයාගේ නායකත්වයෙන් දුවපු මේ සමපකාරය තුළ එක් අවස්ථාවක සිද්ධ වෙලා තියෙන මේ විගණන වාර්තාවේ සඳහන් වෙනවා තෙල් බවුසර දෙකක් මේ සමපකාර අපේ සමපකාර ඉන්ධනහලට ඇනෝම් කරලා තියෙනවා. හැබැයි මේ තෙල් බවුසර දෙකේ තෙල් ඉන්ධනහලේ වලවල් තෙල් වලට ඇවිල්ලා නැහැ. හැබැයි මේ තෙල් වලට ආපු නැති වුණාට ඊට ඒ ඉන්ධන බවුසර දෙකට අදාළ මුදල ඉන්ධනහලේ ඉනුම් වලට එකතු වෙලා තියෙනවා. එතකොට පැහැදිලිව පේනවා මේ තෙල් බවුසර දෙක එළියේ විකුණලා කොහේ හරි මුදල පමණක් මේ අපි සමපකාර ඉන්ධනහලේ ගිණුමට දාලා තියෙනවා. 2023 7/1 ඉඳලා 2024 6/30 දක්වා වූ සංවර්ධන වර්ෂයට අදාළව අපි සංවර්ධන සැලසුමක් ඉදිරිපත් කරා. මෙයත් කඩා කප්පල් කරන්න විශාල උත්සාහය දරුවා එදා මහසභාවේදී අපි ඒක ජයග්‍රහණය කරමින් අද ඒ සංවර්ධන සැලසුම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සංවර්ධන සැලසුම අනුව අපි අලුතින් ව්‍යාපෘති ගණනාවක් හඳුන්වලා දීලා තියෙනවා. විශේෂයෙන්ම කිරිගොයි ගම්මාන වැඩසටහන, ඒ වගේම කෘෂිකාර්මික යෙදවුම් සහිත වෙළඳහලක්, නගරයේ උසුසලක් සහ සමිතියේ සතු ඉඩම් සඳහා ආරක්ෂිත වැටක් ඉදිකිරීමටත් සහල් නිෂ්පාදනාගාරයේ මූලික අධිකාර අපි ක්‍රියාත්මක කරන්නත් උත්සාහ කරනවා. අපි ඉදිරියේදී අපේ ව්‍යාපෘති සාර්ථකව කරගැනීමෙන් ඒ වගේම අපේ විශේෂයෙන්ම කෝප් සිටි වෙළඳසල් ඒ වගේම ග්‍රාමීය බැංකුවල ඒ ආදායම් වැඩි කරගනිමින් ඉදිරියට මේ සමිතිය දියුණු කරන්න විශාල වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ඒක ජයග්‍රහණය කරගන්න පුළුවන් වෙයි. ඒ දූෂිතයින් ඉවත් කරන එක, වංචනික ලෙස උපයපු මුදල් ඒ ආයතනවලට අය කරලා දෙන එක, උන්ට දඬුවම් දෙන එක, මේ කියන සහ මේ ආයතන සංවර්ධනය කරන මෙන්න මේ කාරණා හතර පදනම් කරගෙන අපි ඉදිරියට මේ සමපකාරයේ කොබින් විශ්ව සමපකාර සමිතිය ඉතාමත් හොඳ සංවර්ධන වැඩපිළිවෙලක් යටතේ සංවර්ධනය කිරීමට නියමිතයි මේ වංචනිකයෝ සහ දූෂිතයෝ මේ ආයතනවලින් අයින් කරලා.